අපි හිතනවා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ කැරැල්ල ආරම්භ වෙන්නේ මැතිවරණයට ඉඳ ආසන්නේ. හැබැයි මම හිතන්නේ එය ඊට බොහෝ කලකට පෙර ආරම්භ වෙයි. බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය ගත්තාම ඔහු එම මැති 2010 මැතිවරණයේදී ලක්ෂ 3කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක ගම්පහ දිනා. ඊන් පස්සේ පිටපිට සිදුවීම් කීපයක් සිදු වෙයි. එකක් තමයි දිවර නායකෙක් මරා දමනවා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමු ප්‍රදේශයේ. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ තරුණයෙක් මරා දමනවා. ඒ වගේම රතුපස්වල සිද්ධියක් වෙයි. මේ සිද්ධි තුනම සිද්ධ වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. නැතිනම් මහින්ද රාජපක්ෂට මැතිවරණයකදී සම්පූර්ණම උතුරේ ඡන්ද ප්‍රතිශතය ඡන්ද ප්‍රමාණය වැඩි ඡන්ද වලින් ආවරණය කරගන්න යුතු දිස්ත්‍රික්ක. මේ දිස්ත්‍රික්කය ඇතුළේ වෙන කතිකාව හරහා අවසානයේදී 2015 මැතිවරණයේදී රතුපස්වල සිද්ධිය විශාල සිද්ධිය. කටුනායක සිද්ධිය විශාල සිද්ධිය. හැබැයි මැතිවරණයේදී කතා කළ රතුපස්වල විමර්ශනය එහි වාර්තාවක අද යහපාලන ආණ්ඩුවවත් අගමැතිවරයාවත් එහෙම නැත්නම් ජනාධිපතිවරයාවත් මේ වාර්තාව හෝ විමර්ශනය ඉල්ලන්නේ නැහැ ගේන්නේ නැහැ ඇයි? ඉතින් එය මහින්ද රාජපක්ෂගේ රජයේ හෝ එහි කවුරු හෝ මෙහෙවන් මේවා ඉදිරියට දාන්න පුළුවන් සිදුවෙමින් පවතින්නේ එහෙමද?